ප්‍රියදුරු බලපත්‍ර නිකුත් කරන්න පටන් ගතපු මුල් අවධියේදී මම මේ කියන්නේ 60 දශකයේ මුලදී ප්‍රියදුරු බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. ප්‍රියදුරු බලපත්‍ර නැවත අලුත් කිරීමකින් තොරව පාවිච්චි කරන්න පුළුවන් විදියට. මොකද ඒකේ එක්ස්පයරි ඩේට් එකක් නැත්තම් අවලංගු වන දිනයක් නැති නිසා. එතකොට දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තියෙන දත්ත අනුව අපිට පැහැදිලි වෙනවා ආසන්න වශයෙන් ලක්ෂ 20ක් මිලියන 2ක් රියදුරු බලපත්‍ර ලාභීන් ඉන්නවා. මේ විදියට එක්ස්පයරි ඩේට් එකක් නැති නැත්තම් අවලංගු වන දිනයක් නොමැති රියදුරු බලපත්‍ර පාවිච්චි කරන අය. හැමෝම දන්නවා මේ අවස්ථාවේ අපි උත්සාහ කරනවා ප්‍රවාහන ශේෂ්ත්‍රය සහ ඊට සම්බන්ධ ශේෂ්ත්‍රයන් පුළුවන් තරම් දුරට ඩිජිටල්කරණය කරන්න නැත්තම් ඔටෝමේටඩ් සොලියුෂන්ස් වලට යන්න. අපි මේ වෙනකොට ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසානම අදියරට ගෙනල්ලා තියෙනවා. කියන්නේ මේ අසාදු ලකුණු ලබා දීම සහ ස්ථානීය දඩ. සහ අපි මේ සම්පූර්ණ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කරලා අපිට දඩය ඒ ස්ථානයේ දීම පොලිසිය නිලධාරි මහත්මයාට ගේ තියෙන ජංගම දුරකථනය හරහා තමන්ගේ විද්‍යුත් කාඩ් පතින් හෝ QR කේතයක් මගින් ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ දිගින් දිගටම වැරදි කරන රියදුරන්ට තමන් කරන වැරද්දට සාපේක්ෂව පොයින්ට් සිස්ටම් එකකින් ලකුණු අඩු කරලා එක්තරා අවස්ථාවකදී ඔහු දිගටම වැරදි කරන රියදුරෙක් නම් රියදුරු බලපත්‍රය తాවකාලිකව තහනම් කරන්න සහ තවදුරටත් කටයුතු කරනවා නම් ඒ අවලංගු කරන්න. අපි බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකාව තුල මේක ක්‍රියාත්මක කරන්න 2025 ජනවාරි 1 වෙනිදා ඉඳලා. එතකොට අපිට මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න නම් අපිට අවශ්‍යයි මේ රියදුරා සම්බන්ධයෙන් යාවත් කාලීන වෙච්ච තොරතුරු. එතකොට දැන් අපේ රටේ තියෙනවා මිලියන 2ක් නැත්නම් ලක්ෂ 20ක් තොරතුරු යාවත් කාලීන නොවු රියදුරු බලපත්‍ර හිමියන්. අපි අලුතෙන් කරන්න යන ඩිජිටල් කරණයේදී අපිට අවශ්‍යයි සියලුම බලපත්‍ර හිමියන්ගේ යාවත් කාලීන තොරතුරු. මොකද SMS එකක් යවන්න නම් ඔහුගේ යාවත් කාලීන දුරකථන අංකය ඕනේ. නැත්නම් තොරතුරක් ඊමේල් කරන්න නම් ඊමේල් අංකය ඕනේ. ඔහුගේ නිශ්චිත පදිංචි ස්ථානය ඕනේ. ඒ වගේ තොරතුරු අවශ්‍යයි මේ කටයුත්ත සඳහා. අපේ බලාපොරොත්තුව නව පද්ධතිය ජනවාරි 1 වෙනිදා ගේන ඕන නිසා අපේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කරා ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න තොරතුරු යාවත් කාලීන නොවන රියදුරු බලපත්‍ර ලාභීන් සඳහා ඔවුන්ගේ තොරතුරු පද්ධතියකට ඇතුළත් කරන්න තවත් වෙබ් අඩවියක් හඳුන්වා දෙන්න ඕනේ කියලා. මේ හරහා මේ රියදුරු බලපත්‍ර ලාභීන්ගේ රියදුරු බලපත්‍ර අහෝසි වීමක් හෝ ඔවුන් නැවත අලුත් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් හෝ අපි කිසිම වෙලාවක බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අවස්ථාවේ අපිට එහෙම කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. මොකද අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වසරේ මුල් 6 මාසය තුල හඳුන්වා දෙන්න මේ e-driving license එක තමන්ගේට ගෙනියන්න පුළුවන් QR කේතයක් ඕ එහෙම නැත්නම් wallet එකක් වගේ තමන්ගේ license එක mobile phone එකේ තියාගන්න පුළුවන් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා 2025 අවුරුද්දේ මුල් 6 මාසය ඇතුළත.